නෑ ඉතින් ජාතික ජන බලවේගයට බහුතර බලය ලබා දීලා තියෙනවනේ ඉතින් ඒක මං හිතන්නේ ඉදිරියටත් ඒ ආණ්ඩුව කරගෙන යන්න ඒ බලය ඔවුන්ගෙන් ගිලිහෙලා වෙන කෙනෙක්ට දෙන්න ඕනේ කියන මතයක ඒ වගේ තැනක අපි නැහැ නමුත් අමතක කරන්න එපා ජාතික ජන බලවේගයට 142ක් ලැබෙනකොට ඔවුන්ට විරුද්ධව 158ක් ජනතාව ඡන්දෙ දුන්නා ඉතින් අපි ඒ 158 ඇතුලේ අපිත් ඉන්නවා ඒ 158 තුල අපේ ශක්තිය ස්ථාවරත්වය තහවුරු කර ගැනීම තමයි මේ අවස්ථාවේදී පක්ෂයක් හැටියට කටයුතු කරන්නේ මම හිතන්නේ මේක ජනතාව නව ඡන්ද ව්‍යාපාරයක් නව දේශපාලනයක් අලුත් පාලනයක් බලාපොරොත්තු වෙන බව පැහැදිලිව පෙන්눔 කර මේ වතාවේ ඉතින් මම හිතන්නේ අපි පොහට්ටුවත් අලුත් වෙලා අලුත් ගමනක් යන්න මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් කරගන්නවා අලුතෙන් ශක්තිමත්ව අලුත් ගමනක් අලුත් විදිහට අලුත් චින්තනයක් යටතේ අපේ ප්‍රතිපත්ති ගරුකව අලුත් ගමනක් යන්න කටයුතු කරනවා ජනතාව පෙන්눔 කළා දීලා තියෙනවා මේ අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ඒ ජනතා තීරණයට ගරු කරන්න ඕන දේශපාලන පක්ෂයක් හැටියට අපි ඒ අනුව වෙනස් විය යුතුයි ජනතාවගේ ඉල්ලීම අනුව ජනතා මතය අනුව වෙනස් නොවන දේශපාලන පක්ෂ රටේ පවතින්නේ නැහැ නමුත් අපි ඒ වැනි දේශපාලන පක්ෂයක් නෙවෙයි අපි හැම විටම ජනතා මතයට ගරු කරලා ජනතාවගේ අවශ්‍යතාවය අනුව ඉදිරි ගමන් මඟ රටේ අවශ්‍යතාවය අනුව හදා ගන්න පක්ෂයක් අපි ඒ දේ මං හිතන්නේ හොඳින් තේරුම් අරන් තියනවා ඒ තේරුම් ගැනීම තුළ අපේ ඉදිරි ගමන ශක්තිමත්ව අලුත් සංකල්ප මත අපේ ප්‍රතිපත්ති මුල් කරගෙන නව සංකල්ප මත නව ගමනක් යන්න අවශ්‍ය කටයුතු අපි කරමින් නෑ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අපි කිසිදු සාකච්ඡාවක් තිබුණේ නෑ මොකද අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවස්ථාවේ පත් කරපු එකට එතුමා අපේ පක්ෂයට කරපු හොඳම කළගුණ සැලකීම අපි දැක්කා අපේ පක්ෂය විනාශ කරන්න එතුමා උත්සාහ කරා ඉතින් ඒ නිසා අපි එතුමා සමග ඉදිරියේදී දේශපාලන ගනුදෙනුවක් කරන්න අදහසක් නැහැ පක්ෂයක් හැටියට එතුමා 2015 දී අමුණුපු කාල බෝම්බේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 2022 දී පත් වුණේ ඒක අන්තිමට ආනන්ද කුමාර් දිසානායක මැතිතුමත් ජනාධිපති වීමට ප්‍රථම රැස්වීමකදී පැහැදිලිව කිව්වා ඉතින් දැනටත් විවිධ කාල බෝම්බ අතුරලා ඇති මොකද රටට ආදරේ නැති මිනිස්සු දේශපාලනට ආවම කරන්නේ තමන්ගේ දේශපාලන අනාගතය රැකගන්න ඕන කරන කටයුතු කරනවා මිසක් රට වෙනුවෙන් කටයුතු කරන්නේ අපි මේ රටේ පහුගිය කාලය තුල අත්දැකීම් තියෙනවා රට වෙනුවෙන් කටයුතු කරපු නායකයින් සහ තමුන්ගේ බලය වෙනුවෙන් කටයුතු කරපු නායකයින් ඉතින් තමුන්ගේ බලය වෙනුවෙන් කටයුතු කරන නායකයින්ට බලයට එන්න උදව් කිරීම මත අපේ පක්ෂයට වෙච්ච හානියත් අපි දැක්කා